සිදුවත් කුමාරෝත්පත්තිය උතුම් වූ බුද්ධත්වය සහ ගෞතම බුදුරදුන්ගේ පරිනිර්වාණය යන තෙමකුල සීකරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින් රටවටා සැමරුම් තවදුරටත් පැවැත්වෙනවා. ඊයේ දිනයේදීත් එකී වෙසක් සැමරුම් සමගින් එක්වීමට ජනතාව බොහෝ උනන්දුවෙන් පසුවුණේ පවතින වැසිද නොතකමින්. ඒ අනුව උතුම් සම්බුදු තෙමකුල ශ්‍රද්ධාවෙන් සැමරෙන වෙසක් මංගල්‍යය වෙනුවෙන් දිවයින පුරා වෙසක් තොරණ, පහන්කුඩු සන්දර්ශන, දන්සැල් ඇතුළු ආමිස පූජාවන් රැසක් ඊයේත් දිවයින පුරා සංවිධානය කර තිබුණේ මෙලෙසින්. මේ ඊයේ කොළඹ වෙසක් අසිරියයි. මේ අතර පිටපලාතුලත් මෙවර විචිත්‍රවත් වෙසක් සැමරුම් දක්නට ලැබුණා. මේ බුත්තල උණාවටුන රජමහා විහාරස්ථානයේ ඉඳිකෙරණු චුල්ලසෙට්ටි ජාතකය පිළිබිඹු කෙරෙන තොරණයි. මේ පෙරාදෙනිය කිරිවත් කුමර ප්‍රදේශයේ දී ප්‍රදර්ශනය කෙරෙනු තොරන් රාජයයි. අම්පාර නාමල් තලාව ශ්‍රී ශෛලබිම්බාරාම විහාරයේද වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් කලාපයක් සංවිධානය කර තිබුණා. මෙම වෙසක් කලාපයේ වෙසක් නිර්මාණයන් දේශීය අමුද්‍රව්‍ය වලින්ම නිමවා තිබීම විශේෂත්වයක්. මේ අත්තනකල්ල රුවන්පුර ප්‍රදේශයේ තරුණ කැල ඉඳිකල පහන් කෝඩුවයි. මේ වෙසක් පොහොය නිමිත්තෙන් අවිස්සාවේල්ල හිඟුරල විහාරස්ථානයේ ඉඳිකෙරණු ශ්‍රීපාද අනුරුව ප්‍රදර්ශනය කළ අවස්ථාවයි. දන්සල් රසක්ද ඊයේ ප්‍රදේශ කීපයකම පැවැතුණා. මොරටුව ඉහළ ඉදිබැද්ද කඩුපිටිය පාරේ ප්‍රදේශවාසීන් එක්ව 15 වරටත් සංවිධානය කළ මැකරෝනි දන්සල ඊයේ මෙලෙස පැවැතුණා. පවතින ආර්ථික ගැටලු මැද්දේ වුවත් පවතින වැසිද නොතකමින් මෙවර උතුම් සම්බුදු තෙමකුල සැමරීමට රටවටා ජනතාව රොදබැඳීම කැපී පෙනුණා. අද දිනේදීත් දිවයින පුරා වෙසක් තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය කෙරෙනවා.